ස්වාමීන් වහන්ස සාමාන්‍ය පුද්ගලයේ සතර මහා ධාතුන් කියන කාරණේ දැකිය යුත්තේ කොහොමද? සතර මහා ධාතුව කියන්නේ නෝනා මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකය ගැන හිතන්න යන්න එපා කියලා. මේ ලෝකේ අපිට කවදාකවත් හිතලා ඉවර කරන්න බැහැ. එක රෝහිතස්ස කියන දෙවි කෙනෙක් කියනවා. මේ රෝහිතස්ස කියන දෙවිය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම පෙර ජීවිතේ ඍෂිවරයෙක්. මේ ඍෂිවරයාට ශක්තියක් තිබ්බා එක පියවරක් යොදුනක් දුරට තියන්න. එහෙනම් දැන් අපිට පියවරක් තියන්න පුළුවන් අඩි දෙකක් නේ ඊට වඩා අපේ පියවර දිග නැහැනේ. නමුත් මේ ඍෂිවරයාට යාගේ පින නිසා යොදුනක් දුරට ඊළඟ පියවර තියන්න පුළුවන්. මෙයා කල්පනා කරනවා මම මේ ලැබිච්ච වරෙන් පිනෙන් මම ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා මෙයා හිතනවා. මම මේ යොදුනක් දිග පියවර තබමින් මම මේ ලෝකේ කොන හොයාගෙන යනවා කියලා. මම මේ මුළු අවුරුදු 100ම කෑම බීම කන වේලාව විතරක් හැර යොදුනක් දිග පියවර තබමින් මේ ලෝකේ කොන හොයාගෙන ගියා කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ලෝකේ කොන තියා ලෝකේ මුලවත් හොයාගන්න මට පුළුවන් කම ලැබුණේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ත්‍රෝහිතස්ස ලෝකේ ඔබ තුල තියාගෙන ඔබ ලෝකේ හොයලා තියෙනවා. ඒ නිසා ලෝකය කියන දේ ඇවිදලා හිතලා කවදාකවත් හොයන්න බැහැ. මොකද ලෝකේ තා සංකීර්ණයි. ඒ සංකීර්ණව ලෝකයේ කවදාරි හොයාගන්නේ ලෞතුරා සම්මා සම්බුද්ධ ඥානි විතරම. ඒතකොට ඒ සම්මා සම්බුද්ධ ඥානෙන් ලෝකයේ සංකීර්ණභාවය සොයලා ඒ සම්මා සම්බුද්ධ ඥානෙන් මේ ලෝකය සරලම තැනට ගෙනල්ලා අපිට පෙන්නනවා. ඒ සරලම තැන මොකද්ද? ලෝකය මේ නාම රූප දෙකට මේ තමන්ගේ රූපයට ගෙනල්ලා පෙන්නනවා. ඒතකොට තමන්ගේ රූපයට ගෙනල්ලා පෙන්වන්නේ කොහොමද බුදුරජාන් වහන්සේ? ඔබ ඉරට ගිහිල්ලා ඉරෙන් කෑල්ලක් කඩලා ගෙනල්ලා මෙතනින් කියනවා. හඳෙන් කෑල්ලක් ගෙඩ කඩලා ගෙනල්ලා මෙතනින් කියනවා. වලාකුලකින් කෑල්ලක් කඩලා ගෙනල්ලා මෙතනින් කියනවා. මහ පොළවෙන් කෑල්ලක් කඩලා මෙතනින් කියනවා. මේ ශරීරයෙන් මස් කෑල්ලක් කඩලා මෙතනින් කියනවා. දැන් මේ සියල්ලම මොනවද? සතර මහා ධාතු. සියල්ලම සතර මහා ධාතුව වුණත් ඔබ සම්මුති නම් දීලා කියනවා මේක ඉර, මේක හඳ, මේක තාරකා, මේක වලාකුළු, මේක මස, මේක පොළව කියලා. එහෙනම් යම් දවසක ඔබ මේ රූපය මේ රූපයේ සතර මහා ධාතුව අවබෝධ කරගත්තොත් එදාට ඔබ මේ ඉරත්, හඳත්, තාරකාත්, වලාකුළුත්, මහ පොළවත් අවබෝධ කරා. මොකද මේ සියල්ලම සතර මහා ධාතු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇස් දෙක පියාගෙන නිරේතුරුවම මේ රූපේ තද ස්වභාවයේ වෙන්ව ගන්න කියලා. ඒ කියන්නේ පටවිය. පටවිය කියලා කියන්නේ මොකද? මොකද ශරීරයේ තියෙනා වූ තද ස්වභාවය. ඒ කියන්නේ මස්, සම්, නහර, ඇට මේ සියලුම දේවල් තද ස්වභාවය නුවණින් ගන්න කියනවා. අරගෙන ඔබ හිතන්න ඔබ දැන් ඇස් දෙක පියාගෙන මේ ශරීරයේ තියෙන තද කොටස් ටික ඔක්කොම ගලවලා ඔබ දැන් බිමින් තියෙනවා. තද කොටස් සියල්ලම ගලවලා බිමින් තියලා ඊළඟට ඔබ මොකද කරන්නේ? ආපෝ ධාතුව නුවණින් දකින්න. ආපෝ ධාතුව කියන්නේ මොකද්ද? ශරීරයේ වැగిරෙන ස්වභාවය. ශරීරයේ වැగిරෙන ද්‍රව ස්වභාවය කියන්නේ මොකද්ද? මේ රුධිරය, මුත්‍රා, මල, මේ ලේ, සැරව, සෙම්තොටු මේ සියල්ලම මනසින් ගන්න. අරගෙන ඒ සියල්ලමත් මෙතන ගොඩකින් තියෙනවා. ඒතකොට මොකද්ද ඒක? ආපෝ ධාතුව. දැන් ගොඩවල් කීයද? මෙතන පටවිය තියෙනවා ශරීරයේ තද ස්වභාවය. මෙතන ආපෝ ස්වභාවය, වැగిරෙන ස්වභාවය තියෙනවා. ඊළඟට තේජෝ ස්වභාවය කියන්නේ උණුසුම. දැන් උණුසුම කියන දේ නෝන අපිට වෙන්ව අරගෙන පෙන්වන්න බැහැ. අපි මේ ගොඩවල් දෙක තුලින්ම උණුසුම කියන කාරණේ දකිනවා. තේජෝ ධාතුව. ඊළඟට මොකද තියෙන්නේ? වායෝ ධාතුව. ඒ කියන්නේ වාත ස්වභාවය. ඒතකොට මේ වාත ස්වභාවයත් අපිට වෙන්ව අරගෙන පෙන්වන්න මේ ගොඩවල් දෙක තුලින්ම අපි වායෝ ධාතුව දකිනවා. දැන් මේ ශරීරයේ තිබ්බා වූ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවම අපි ගොඩවල් දෙකක් තුලට ගැතුවා. දැන් මෙතන තමන්ට ඝන රූප සංඥාවක් තියෙනවද? දැන් තමන් මේක පටන් ගනිද්දි මුලින්ම ඇස් දෙක පියාගෙන ඉරමිනිය කොටාගෙන මේක කළේ කරලා ශරීරයේ පටවි කොටස බිමින් දැම්මා, ආපෝ කොටස බිමින් දැම්මා, වායෝ තේජෝ කොටසත් බිම දැම්මා. දැන් මෙතන ඝන රූප සංඥාවක් ඔබට තියෙනවද? නැහැ. ඔබ රූපය ගලවලා දාලායි තියෙන්නේ. දැන් රූපය ගලවලා බිමට දාලා දැන් ඔබට මෙතන ඝන රූප සංඥාවක් නැහැ. දැන් මෙතන මේ ඔබ මනෝමය කයක් මවාගෙන මේ බිම ගලවලා දාලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව දෙස නුවණින් බලන්න. මේ සතර මහා ධාතුව නරක් වෙනවා, කුණු වෙනවා, ගඳ ගහනවා, නිල මැස්ස වහනවා, ඕජාව ගලාගෙන යනවා, විනාශ වෙනවා නුවණින් දකින්න. මේ මමයේ කියලා ගන්නා වූ, මගේ කියලා ගන්නා වූ, මා තුල ආත්මයක් තියෙනවා කියලා ගන්නා වූ, ආත්මය තුල මම ඉන්නවායි කියලා ගන්නා වූ මේ සතර මහා ධාතුව කුණු වෙන, නරක් වෙන, ගඳ ගහන, නිල මැස්සන්ටයි තිබෙන ඕජාව ගලායන දෙයක් හැටියට නුවණින් දකින්න කියන.
එහෙම දැකලා මේ සතර මහා ධාතුව මෙහෙම කුණු වෙලා ගඳ ගහලා මේක නැවතත් සතර මහා ධාතුවට මේකතු වෙන හැටි නුවණින් දකින්න කියලා. දැන් අපේ ආච්චිලා ඉන්න පුළුවන්, සීයලා ඉන්න පුළුවන්, මහප්පලා ඉන්න පුළුවන්, බාප්පලා ඉන්න පුළුවන්. දැන් මේ ආච්චිලා මහප්පලා බාප්පලා ඔක්කොම හිතෙන් සිහිපත් කරගෙන දැන් මේ අය ඔක්කොම මැරිලා. මේ මැරිච්ච අතීතේ ඥාතීන් ඔක්කොම නුවණින් සිහිපත් කරලා ඔබ ඔබේ පවුලේ සුසාන භූමියේ තියෙන පස නුවණින් දකින්න. ඒ ඔබේ පවුලේ සුසාන භූමියේ තියෙන පස කියන්නේ මොකක්ද? ඔබේ ආච්චිගේ, සීයාගේ, මහප්පගේ, බාප්පගේ සතර මහා ධාතුන්. එහෙනම් ඔබ මේ මගේ කරගෙන ජීවත් වෙන්නා වූ මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව යම් දවසක නැවතත් මහ පොළවට, නැවතත් ජලයට, නැවතත් උණුසුමට, නැවතත් වාතයට එකතු වෙලා අනිත්‍යභාවයට පත් වෙන දෙයක් කියලා අපි දකින්න. ඒ දකින්න මොහොතේ අපි සතර මහා ධාතුවට බැඳෙන්නේ නැහැ. උතන තමයි සතර මහා ධාතුව අනිත්‍යයි කියලා දකින්න.